ජනපෞර වැඩසටහනේ තවත් අදියරක් ඊයේ කඩවත මහරදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අද මේ මොහොත වන විට රටෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණය දුප්පත් ප්‍රජාව බවට පත් වෙලා තිබෙනවා. මේ රටේ දලදේශීය නිෂ්පාදිතයට 50%කට වැඩිය දායකත්වය ලබා දෙන්නේ ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්. මේ රටේ 52%ක් රස්සා කරන්නේ මෙන්න මේ කුඩා ශුද්‍ර මධ්‍ය පරිමාණයේ කර්මාන්තවල MSME කියලා කියන්නේ. දැන් මේ රජය MSME වලට කිසිම සහනයක් දෙන්නේ නැහැ. පරාටේ නීතිය කියලා එකක් තියෙනවා. මොකද්ද පරාටේ නීතිය? එක පාරටම බැංකුව පැනලා තමන්ගේ දේපළ වෙන්දේසි කරනවා. කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ නැතුව මේ හොරු 134න් ජනාධිපති වුණා නම් මට සිද්ධ වෙනවා කෙහෙලිය සරණං ගච්ඡාමි කියන්නේ. රට බංකොලොත් කරපු රාජපක්ෂලාට එහෙයි ස්වාමීනි, එහෙමයි ශ්‍රීමතාණෙනි, මම ඔබලාව රැකගන්න දොරටු පාලකයා වෙන්නම් කියලා මටත් කියන්න තිබුණා. හිතුවද ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලකයෝ කියලා? මම මෘදු වෙන්න ඕන තැන මෘදු වෙනවා, ඍජු වෙන්න ඕන තැන මේ රටේ හෝ මේ ලෝකේ ඉන්න වෙන කිසිම කෙනෙකුටත් වැඩිය මම හොඳට ඍජු වෙන්නත් දන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.